ජනාධිපති රනිල් වික්‍රමසිංහට එල්ල කරන ප්‍රධාන චෝදනාවක් සහ ප්‍රශ්නයක් වනුයේ අයවරක් අගමැති වූ ඔහු යලි ජනාධිපතිවරයෙක් කළ යුත්තේ ඇයිද යන්නයි. අයවතාවක් අගමැති ධුරය දරා ඇති නමුත් සම්පූර්ණ අගමැති ධුරය දරා ඇති කාලය අවුරුදු 7කුත් මාස 7ක් පමණක් බව රැල්ලට චෝදනා කරනා බොහෝ දෙනෙකු නොදනි. එම කිසිදු අවස්ථාවක සම්පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහට ඉඩ දී නොමැති බව ඒ විවේචකයන් නොදනි. එක් ප්‍රතිපත්තියක් යම් සැලකිය යුතු කාලයක් අකණ්ඩව ක්‍රියාත්මක වීම සාර්ථකත්වයේ මූලික අවශ්‍යතාවක් බව දන්නා ඕනෑම අයෙකුට කෙටි කලකින් අගමැතිකම උදුරාගෙන ආණ්ඩු පෙරලා දැමීමෙන් සිදුවන්නේ කුමක්දැයි වැටහෙනු ඇත. පළමුවරට ඔහු අගමැති ධුරයට පත්වන්නේ 1993 මැයි 7 වෙනිදාය. ඒ එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනයෙන් පසු ඩී.බී. විජේතුංග අගමැතිවරයාට අනුප්‍රාප්තික ජනාධිපති ධුරය භාර ගැනීමට සිදු වූ අවස්ථාවේය. ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයාගේ ධුර කාලය තුළ අගමැති වූ රනිල් වික්‍රමසිංහයන් ධුරය දැරූ කාලය අවුරුදු 1කුත් මාස 3කි. ඉන් පසුව නව ජනාධිපතිනියක් සහ නව ආණ්ඩුවක් පත්විය. දෙවනවරට අගමැති ධුරයට පත්වන්නේද පාර්ලිමේන්තු මැතිවරණයක සේයාවක්වත් නොතිබූ කාලයකය. 2000 වර්ෂයේදී තේරීපත් වූ අභිනව පාර්ලිමේන්තුව කෙටි කලකින් විසුරුවන්නට සිදුවන්නේ රටේ ආර්ථිකය ඍණ 1.5%කට හැකිලි පාර්ලිමේන්තු බහුතරය අහිමි වූ දේශපාලන පෙරළිය නිසාය. ඒ අනුව 2001දී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් එජාප ආණ්ඩුවේ අගමැතිවරයා වූයේ රනිල් වික්‍රමසිංහය. ඍණ 1.5%ට වැටුණු ආර්ථිකය ධන බවට පත් කළ විගස ජනතා විමුක්ති පෙරමුණේ උපදෙස් මත එවක ජනාධිපතිනිය අමාත්‍යංශ 4ක්ද පවරාගෙන පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ලැබුවේය. එසේ ආර්ථිකයේ එසවූ රනිල් අගමැති පුටුවෙන් බැස වූයේ වසර 2කුත් මාස 3ක් පමණක් ධූරය සම්පූර්ණ කර ඇති පසුබිමකය. 3 වෙනිවරට රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ දිවුරුම් දුන්නේ 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූ පසුව 43ක සුළුතරයක් පමණක් සිය පක්ෂයට හිමිව තිබූ පාර්ලිමේන්තුවකය. මාස 7ක් එම අගමැති ධූරය දැරූ පසු ඔහුගේ ධූරය අවසන් වූයේ ස්වභාවිකව පාර්ලිමේන්තුවේ ආයු කාලය අවසන් වූ නිසාය. 2015 අගෝස්තුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරීපත් වූ බහුතරය රහිත ආණ්ඩුවේ අගමැතිවරයා බවට පත් වූයේ අනෙක් ප්‍රධාන පක්ෂය සමග සභාගයක් ඇතිකරගත් පසුවය. එය ඔහු අගමැති ධුරයේ දිවුරුම් දුන් 4වන අවස්ථාවය. එම පාර්ලිමේන්තුවේ බහුතරය සිය පක්ෂයට නොතිබූ නිසා ගමන් කරන්නට සිදු වූයේ මතවාද ප්‍රතිපත්ති ගැටුම් මැදය. එහි අවසන් ප්‍රතිඵලය ලෙස 2018 ඔක්තෝබර් මාසයේදී අගමැති ධුරය රනිල් වික්‍රමසිංහගෙන් උදුරාගෙන මහින්ද රාජපක්ෂට ලබා දීමට එවක ජනාධිපතිවරයා කටයුතු කළේය. ඒ අනුව ඔහුගේ සිව්වන වර අගමැති ධුර කාලය අවුරුදු 3කුත් මාස 2කට සීමා විය. දින 52 කුමන්ත්‍රණය නම් වූ එම සිද්ධියේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව නැවත රනිල් වික්‍රමසිංහට 5වන වතාවටත් අගමැති ධුරයේ දිවුරුම් දීමට සිදු වූ අතර එම ධුර කාලය මාස 11කට සීමා විය. ඒ ගෝඨාභය රාජපක්ෂට ලැබුණු නව ජනවරම අනුව අගමැතිවරයෙක් පත් වූ නිසාය. 6 වෙනි වරට අගමැති ධුරයට පත්වන්නේ 2022 මැයි මාසයේ ඇති වූ අරගලය සමයේ විපක්ෂ නායකයාද ඇතුළුව විපක්ෂයේ කිසිවෙකු වගකීම බාර ගැනීම ප්‍රතික්ෂේප කළ නිසාය. එහිදී ඔහුට මාස 2ක් අගමැති ධුරයේ වගකීම් ඉටු කිරීමට හැකි වූ අතර පසුව ඔහුට ජනාධිපති ධුරයේ වගකීම් බාරගන්නට සිදු විය.
එක පාර්ලිමේන්තු 80ක් පමණක් හිමි පක්ෂයක නායකයා වෙමින් බහුතරය වෙනත් පක්ෂයකින් සාදාගත් ආණ්ඩුවකින් රටට නායකත්වය ලබා දෙන්නට වසර දෙකක් ඔහුට සිදුවිය. එම කාලය තුල 94%කට ගිය ආහාර උද්ධමනය තනි ඉලක්කමකට ගෙන එන්නට ඔහුට හැකි විය. සමස්ත උද්ධමනය 74% සිට 104%ක් පමණ දක්වා පහළට ගෙන ඒමට ඔහුට හැකි විය. ණය ප්‍රතිව්‍යුහගත කර රටට යලි හුස්ම දෙන්නට ඔහුට හැකි විය. පෝලිම් යුගය නිමා කරන්නට හැකි වූවා පමණක් නොව පාඩු ලැබූ ආයතන ගණනාවක් ලාභ කරවන්නට ඔහුට හැකි විය. රාජ්‍ය ආදායම දෙගුණ කරවන්නට හැකි වූවාසේම ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන කරවන්නටද ඔහුට හැකි විය. කියන්නන් වාලේ සටන් පාඨ කියනවා වෙනුවට රැල්ලට සටන් පාඨ කියනවා වෙනුවට සබුද්ධිකව කරුණු තේරුම් ගැනීම ජනාධිපතිවරණයක් අභිමුව සිටින සියල් ඡන්දදායකයා අවබෝධ කර ගැනීම වටී.